මොහොතකටවත් සැක හිතුවාද ඔබගේ ජංගම දුරකථනය ඔබටත් නොදැනීම ඔබ යන්නේ නැතන් ඔබ කරන කින දේවල් ගැන සවන් දීගෙන සිටින බව එහෙනම් එයි සත්‍ය අසත්‍ය අපි විමසා බලමු අද අපි කතා කරන්නට යන්නේ ජංගම දුරකථනය හා සැබැඳි සයිබර් අපරාධ හා ආරක්ෂණය පිළිබඳවයි ජංගම දුරකථන ගත් කල එදා ඈත අතීතයේදී බොහෝ මිනිසුන් පිරිසක් මේ ජංගම දුරකථනය භාවිතා කරේ සංනිවේදනය සඳහා පමණයි නමුත් අද පාසල් දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා මේ ජංගම දුරකථනය තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා භාවිතා කරනවා එමෙන්ම සූම් තාක්ෂණය හරහා පන්ති කාමරයකට යොමු වෙන්නටද වැඩිහිටියෙකු වශයෙන් බැංකු ගනුදෙනුවක් කරන්නටද මේ ජංගම දුරකථනය අද භාවිතා කරනවා අපි ශ්‍රී ලංකාව ගත් කල 2021 ජනවාරි මාසයේ වන විට ලංකාවේ මුළු ජනගහනයේ 141.7% ප්‍රමාණයක් ජංගම සම්බන්ධතා රැගෙන තිබෙනවා. මෙයින් අපිට පිළිඹුවන්නේ ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙක්ට අවම වශයෙන් ජංගම සම්බන්ධතා දෙකක්වත් තිබෙන බවයි. එහෙනම් අපි මේ දකින අඳුරු පැතිකඩ මොකක්ද? ජංගම දුරකථනයක් භාවිතා කරොත් අපිට වෙන හානිය කුමක්ද කියලා අපි කතා කරලා බලමු. සිරියාවේ NSO ආයතනය විසින් නිපදවනවා ස්පගැසස් නැමැති ස්පයිවෙයාරක්. ස්පයිවෙයාරක් කියන්නේ ඔත්තු බලන මෘදුකාංගයක්. ඉතින් මේ ෆගැසස් කියන ඔත්තු බලන මෘදුකාංගය නැත්තම් ස්පයිවෙයාරයක ඔබගේ ජංගම දුරකථනයට ආසාදිත වුණොත් ඔබගේ ජංගම දුරකථනයේ මයික්‍රොෆෝන් එක ඔන් කරලා බලන්නට පුළුවන්. ඒත් එක්කම ඔබ යන්නේ නැතන් බලන්නට පුළුවන්. ඔබගේ කැමරා එක ඔන් කරලා ඔබගේ පින්තූරයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබගේ පෞද්ගලික දත්වලට කුමක් වෙයිද මේ වෛරසය නැත්නම් ස්පයිවෙයාරයක ඔබගේ ජංගම දුරකථනයට ආසාදිත වුණොත්. ඉතින් ඔබට දැනෙන්නට ඇති මම අර ඉස්සෙල්ලා අහපු මුලින් අහපු ප්‍රශ්නයට පිළිතුර. ඒ වගේම තමයි අද අපිට දකින්නට අහන්නට ලැබෙනවා කේබල් එකක් ඔබගේ මොබයිල් දුරකථනය charge කරන්න භාවිතා කරන කේබල් එකක් හා සමානයි. නමුත් මේකට කියන්නේ OMG කේබල් කියලා. මේ OMG කේබල් එක ඔබගේ ජංගම දුරකථනයට සවි කළොත් නැත්නම් සම්බන්ධ කළොත් සයිබර් අපරාධ කරුවන්ට පුළුවන් ඔබගේ ජංගම දුරකථනය ඔබටත් නොදැනීම පාලනය කරන්නට. එහෙනම් මේක තමයි ජංගම දුරකථනවල තියෙන භයානක තත්වය. එහෙනම් අපි මේවයින් ආරක්ෂා වෙන්නේ කොහොමද? අපි 얘 ගැන කතා කරමු. OMG කේබල් එකකින් ආරක්ෂා වෙන්නත් නම් ඔබ මතක තබා ගත යුතුයි පොදු ස්ථානවල තියෙන charging කේබල් වලින් ඔබගේ ජංගම දුරකථනය charge නොකළ යුතුයි. ඒත් එක්කම ඔබගේ ජංගම දුරකථනය ඔබ ආරක්ෂා කරගන්නට නම් ඔබගේ ජංගම දුරකථනයට ඔබ ශක්තිමත් මුරපදයක් භාවිතා කළ යුතුයි. දැන් එන නවීන පන්නේ ජංගම දුරකථන වලට fingerprint ID, face ID වගේ තාක්ෂණයන් යොමු කරලා තිනවා. මේ තාක්ෂණයන් ඔබගේ ජංගම දුරකථනයට යොදා ගන්න. ඒත් එක්කම තමා මේ COVID-19 වසංගතයත් එක්ක ඔබට ඇවිල්ලා ඇති සැක සහිත link සැක සහිත යොමු කියලා අපි කියනවා මේ link click කරන්න යන්නට එපා මොකද මේ වයින් ඔබට පණිවිඩයක් ලබා දෙන්නේ ඔබට යම් කිසි මුදලක් ලබා දෙනවා නැත්නම් ත්‍යාගයක් ලබා දෙනවා ඒ නිසා මේවට රැවටෙන්න එපා අපි කියනවා if something is given free then you are the product ඔබට යම් කිසි දෙයක් නොමිලේ ලබා දෙනවා නම් ඔබ තමා විකුණන්නේ ඔබව තමා විකුණන්නේ ඒ නිසා නොමිලේ ලබා දෙනවා කියලා සිතලා මේ සැක සහිත යොමු ක්ලික් කරන්නට යන්න එපා. ඒ වයින් ඔබගේ දත්ත සයිබර් අපරාධ කරුවන් වෙත ලැබෙනවා. ඒ නිසා මේ සැක සහිත යොමු ක්ලික් කරන්න යන්න එපා කිසිම විටක. ඒත් එක්කම තමා ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ නම් සමාජ මාධ්‍යවල බහුසාධක සත්‍යාපනය නැත්තම් 2-factor authentication enable කරලා තියන්න. මේ බහුසාධක සත්‍යාපන සක්‍රිය කරලා තැබීමෙන් ඔබගේ username හෝ password එක සයිබර් අපරාධ කරුවන් අතට ගියත් ඔබගේ account එක නැත්නම් ඔබගේ ගිණුම ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවා බහුසාධක සත්‍යාපන සක්‍රිය කර තැබීමෙන්. ඒත් එක්කම තමයි ඔබගේ ජංගම දුරකථනයේ දත්ත backup කරලා තියාගන්න. Android දුරකථනයක් නම් බොහෝ වෙලාවට Google Drive එකේ backup කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම iPhone එකක් වගේ නම් ඔබට ඔබගේ දත්ත iCloud හරහා බැකප් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබගේ ජංගම දුරකථනය කැඩුනොත් නැත්නම් සොරෙකු සොරකම් කරොත් නැවතත් ඔබගේ දත්ත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ඔබගේ දත්ත බැකප් කර තබා ගැනීම. ඒත් එක්කම තමයි ඔබගේ ජංගම දුරකථනයේ find my phone option එක සක්‍රිය කරලා තියාගන්න ඕනේ. මේ find my phone option එක සක්‍රිය කරලා තබා ගැනීමෙන් ඔබගේ ජංගම දුරකථන ඔබ අතින් ගිලිහුනොත් නැත්නම් කවුරු හරි හොරකම් කරොත් නැවත ඒ සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. එමෙන්ම ඔබගේ ජංගම දුරකථනය නැති වුණොත් ඔබට පුළුවන් මෙය පොලිසියට වාර්තා කරන්න ඔන්ලයින් තාක්ෂණය හරහා. එහෙනම් ඔබ www.ineed.police.lk වෙබ් අඩවියේ සිට පිවිසුනොත් ඔබට පුළුවන් ඔබගේ නැති වුණ දුරකථනය පිළිබඳව වාර්තා කරන්නට.
ඒත් එක්කම තමයි ඔබ මතක තබා ගත යුතුයි හැම වෙලාවෙම ඔබගේ ජංගම දුරකථනය අප්ඩේට් කර යුතුයි ඔබගේ ජංගම දුරකථනයට එන ඇප්ලිකේෂන්ස් අප්ඩේට් කර තබා ගත යුතුයි ඉතින් මේ ජංගම දුරකථනවල තියෙන දුර්වලතාවයක් නැත්නම් අපි කියන security vulnerability එකක් හින්දා තමයි මේ අප්ඩේට්ස් එන්නේ ඉතින් ඔබ ඔබගේ ජංගම දුරකථන අප්ඩේට් කර තබා ගැනීමෙන් සයිබර් අපරාධකරුවන්ගෙන් ඔබගේ ජංගම දුරකථන හැක් කිරීම නැත්නම් අර ෆගැසස් වගේ ස්පයිවෙයා වලින් ආරක්ෂා වීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මම ඔබට දුන්න උපදෙස් ඔබ ඒ ආකාරයෙන් පිළිපදින්නේ නම් ඔබටත් පුළුවන් ඔබගේ ජංගම දුරකථන කිසිදු සැකයකින් තොරව භාවිත කරන්නට. ඔබටත් මෙවැනි ටෙක්නොලොජි රිලේටඩ් ටිප්ස් දැනගන්නට නම් ITN Sri Lanka YouTube channel එක subscribe කරන්න.